තුන්ලෝකාග්‍ර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සිහියට නංවාගෙන තිසරණය සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා නමස්කාරය කියන්න. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං. ආම බන්තේ. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංච සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආම බන්තේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං. ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා. ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා. සද්ධම්මස්සවෙන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මෝහෝ අහිරිකං අනුත්තප්පං උද්ධච්ඡං. ලෝභෝ දිට්ඨි මානෝ දෝසෝ ඉස්සාමච්චරියං. කුක්කුච්චං තීනං මිද්ධං විචිකිච්ඡාචේති. චුද්දසිමේ චේතසිකා
අකුසලානාමාති. විදර්ශනා වැඩසටහන බොහොම සද්ධාවෙන් ශ්‍රවණය කරන්නේ. භාවනා කරගන්න, ජීවිතයේ අවබෝධය ලබා ගන්න, සංසාරයේ දුක් විඳින ඔබ අප හැමෝම කළ යුතු දෙයක්. ඒ සඳහා හිත තේරුම් කර ගැනීම අත්‍යවශ්‍ය දෙයක්. හිත ගැන අවබෝධයක් ලබා ගන්නට අපිට ඉමහත් පිහිටක් වෙනවා මේ අභිධර්ම විදර්ශනා වැඩසටහන. ඒක නිසා පින්වතුනි, දැන් මේ වෙලාවේ අපි වැඩි කාලයක් බාහිර කරුණු වලට ගන්නෙ නැතුව ඒ සඳහා හිත යොමු කරගන්න අදිෂ්ඨාන කරගනිමු. මේ උතුම් ධර්ම ශ්‍රවණමය පින, මේ වගේ ගැඹුරු ධර්මයක් ලෝකයාට බෙදා දීමේ පින, පින්වත් හැම දෙනාටම නිවන දක්වාම ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධ ශාසනයෙහි සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශනයන් සුඛා පටිපදා කිප්පා විඥා කියන විදිහට අවබෝධ කරගන්න වඩාගන්න ලැබේවා ලැබේවා කියන ආශිර්වාදය, ඒ වගේම ඒ උතුම් ධර්ම ප්‍රතිවේදය දක්වාම නිවන දක්වාම නිදුක් නිරෝගීමත් පින්වන්ත ජීවිත පෙළක් උදා වෙන්න හේතු වාසනා වේවා කියන ආශිර්වාදයද සිද්ධ කරමින් ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්වතුනි, අද අපිට කතා කරන්න තියෙන්නේ, අපි ගිය වතාවේ කතා කළා ඉස්සා කියන මේ ධර්මතාවයේ. ඉස්සා කියලා කිව්වේ ඊර්ෂ්‍යාව කියලා. අනුන්ගේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නම්බුනාම මේවා නොයවසන ගතියට කියනවා ඊර්ෂ්‍යාව කියන මේ වචනය භාවිතා කරනවා කියලා. මේ ඊර්ෂ්‍යාව නිසා ලෝවැසි ජනතාව දුර්වර්ණ වෙලා දුප්පත් වෙලා අන්තකටුක ජීවිතවලට අදපත් වෙලා දුක් විඳින ගොඩාක් මිනිස්සු පෙර භවවලදී අනුන්ට ඊර්ෂ්‍යා කරලා පින්වතුනි විරූපී සිරුර ලබලා තියෙන්නේ ඊර්ෂ්‍යා කරලා. ඒ වගේම තමයි දුටු දුටුවන්ට එපා වෙන මිනිස්සු ඉන්නේ පින්වතුනි ඊර්ෂ්‍යා කරලා. අන්න ඒ తත්වය අපිටත් ලැබෙනවා මේ ධර්මය අපේ හිතේ වැඩුවොත්. ඒ කියන්නේ ඊර්ෂ්‍යා කියන ධර්මතාවය. ධර්මතාවය කියලා දැන් ධර්මය කිව්වහම මේ පින්වතුන් හිතන්න පුළුවන් යහපත් දේ විතරයි ධර්මය කියන්නේ කියලා. පින්වතුනි, යහපත් දේටත් ධර්මය කියනවා. ඒ වගේම අයහපත් දේට අධර්මය කියන වචනේ භාවිතා කරනවා. හැබැයි සියලුම දේ සමාන කරලා මේ අභිධර්මයේ අපිට ධර්මතා කියන වචනේ භාවිතා කරනවා. කුසල පැත්ත අකුසල පැත්ත දෙකටම භාවිතා කරනවා. ඒක නිසා මතක තියාගන්න ඕන මේ ඊර්ෂ්‍යාව කියන එකත් ධර්මතාවයක්. ධර්මතාවයක් කියන්නේ ස්වභාවයක්. හිතේ ඇති වෙන ධර්මය නම් ස්වභාවයයි කියන එකයි කියන්නේ. ස්වභාව ඒ කියන්නේ තීන තත්ත්වයක්. එතකොට මෙන්න මේ ඊර්ෂ්‍යාව කියන මේ අකුසල ස්වභාවය පින්වතුනි අපිට දුප්පත් වෙලා උපදින්න හේතුවක් වෙනවා. අපායේ උප්පත්තිය ලැබල කවදාහරි මනුස්ස ජීවිතයක් ලැබුවහම දුප්පත් වෙලා උපදිනෝ, විරූපී වෙලා උපදිනෝ, මේ වගේ තත්වයක් ලැබෙනෝ. ඒ නිසා මේ අකුසලය හඳුනගත්තොත් එයා සම්මාදිට්ඨිකයෙක් බවට පත් වෙනෝ. එයාට වළකින්න පුළුවන් අවස්ථාව හොඳටම නුවණ තියෙනවා නම් තියෙනවා. ගොඩාක් දෙනෙකුට මේ අකුසල හඳුනගන්න අමාරුයි, දන්නේ නැහැ. දන්නේ නැති නිසා ඔය වගේ වැරදි කොච්චර නම් සිතේ ඉපදිලා ඇද්ද. ඉතින් මතු සසරේදී පින්වතුනි අපි දුප්පත් වෙලා උපදින්න, විරූපී වෙලා උපදින්න, ඇස් වපර වෙලා උපදින්න, කම් පිහිටන්න ඕන විදියට නෙමෙයි පිහිටන විදියට විරූපී වෙලා උපදින්න. පින්වතුනි, ශරීරයේ නොයෙක් විකලාංග ලබන්න අපි මොනතරම් සංස්කාර රැස් කරගෙන ඇද්ද. ඒ රැස් කරන්නේ පින්වත්තුනි ලෝකේ ජනතාව සංසාරේ බය නැතිකම හින්දා. බය දන්නේ
බය දන්නවනං පින්වතුනි ඔබ අප හැමෝම කවුරුවත් ඊර්ෂ්‍යා කරන්නේ නෑ. කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ නෑ. මොකද හේතු ඊර්ෂ්‍යාව අවශ්‍ය වෙන්නේ නෑ අපිට. ලෝකේ කෙනෙකු වන්දන මානන පුද සත්කාර ලබමින් ඒ වගේම කීර්ති නම්බුනාම ලබමින් ඉහළට යනවනම් යන්නේ යාගේ පිනක්කින්දා. එයා කරපු දෙයක්කින්දා. පින්වතුනි අපි නොකරපු හින්දා අපිට ලැබෙන්නේ නැති වූ ඇති. යන්නේ විදියට හිතන්න තරම් මානසිකත්වයක් අපි ගොඩනගා ගන්න ඕන. එතකොට තමයි පින්වතුනි වටිනාකම තියෙන්නේ. දැන් ඔතක ජීවිතයේ කුසල ධර්මයන් රැස් කළගත්තා වෙන්නේ. අනේ යාගේ පිනනි එයා තව තවත් දියුණු වේවා කියලා ඊර්ෂ්‍යාවට විරුද්ධ ධර්මයේ මුදිතා ගුණයයි. ඒ මුදිතාව දියුණු කළහොත් ඒකාන්තයෙන් ඉහළ සැනසෙල්ලක් ලබන්නට වාසනාව ලැබෙනවා. අනුන්ගේ සම්පත්තියෙහි මුදිතා ගුණය ඒකාන්තයෙන්ම තව තවත් පිනෙන් දියුණු වේවා කියලා හිතලා ඇති කරගන්නා වූ සතුට මහා ධනයකට හිමිකාරයෙක් බව පත් වෙනවා. මේ ජීවිතේ බොහෝ කීර්ති ප්‍රශංසා නම්බුනාම ලබන කෙනෙක් බවට පත් වෙනවා. ඒක නිසා හැමදෙනාම මේ ඊර්ෂ්‍යාව කියන එක අතහැරලා දාලා මුදිතා ගුණය දියුණු කරන්න අදිෂ්ඨාන කරගන්නට ඕන. ඊළඟ කාරණය තමයි මච්චරියං. බුදුරජාණන් වහන්සේගේ මේ අකුසල ධර්ම දක්වනකොට දේශනාවේ පින්වතුනි තියෙනවා මච්චරියං තත්ත කතමං මච්චරියං පංච මච්චරියානි ආවාස මච්චරියං කුල මච්චරියං ලාභ මච්චරියං වන්න මච්චරියං ධම්ම මච්චරියං යං ඒව රූපං මච්චේරං මච්චරායනා මච්චරායි තත්තම් වේවිච්ඡං කදරියං කටුකංචුකාං කතා අගහිතත්තං චිත්තස්ස ඉදං උච්චති මච්චරියං කියලා පින්වතුනි ওই විදියට ධර්මෙ දක්වනෝ මච්චරීය ධර්මයන් සම්බන්ධව. මච්චරියං කියලා කියන්නේ පින්වතුනි මසුරු බව කියලා කියන්නේ මසුරු බව නම් කාරණා පහක් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා තත්ත කතමං මච්චරියං කියලා. මච්චරස්ස භාවෝ මච්චරියං මසුරාගේ ස්වභාවය තමයි මච්චරිය කියන වචනයෙන් භාවිතා කරන්නේ. තව වචනයක් තියෙනවා මා ඉදං අච්චරියං අඤ්ඤේසං හෝතු මයිහමේව හෝතුති පවත්තං වා මච්චරියං. එතකොට බලන්න මේකේ ඉතාම පැහැදිලි වචනයක්. දැන් ඔන්න මසුරු බව කියන එක පින්වතුන්ට තේරෙන්නේ අනේ යා හරි මසුරෙක් එයා දෙන්න කැමති නැති කෙනෙක් කියලා පින්වතුනි අපි හිතන්නේ එයා ලෝභියෙක් කියලා තමයි ඒ විදියට හිතන්නේ. හැබැයි පින්වතුනි ලෝභියෙක් කියන එක නෙමෙයි මේ කියන්නේ. මේක ద్వේෂයෙන් ඇති වෙන එකක්. ద్వේෂ සිත නිසා තමයි එහෙම සිතුවිල්ලක් ඇති වෙන්නේ. දැන් ගත්තහම මේ මසුරු කම කියලා කියන්නේ මා ඉදං අච්චරියං අඤ්ඤේ සංහෝතු මේ සම්පත්ති අනුන්ට නොවේවා කියන හැඟීම එක සියුම් තරහකින් සිද්ධ වෙන්නේ. පින්වතුනි මගේ සම්පත් අනුන්ට නොවේවා බලන්න හිතා ගන්නත් අමාරු ධර්මතා. අපි දන්නේ නෑ මේවා සියුම් විදියට සිද්ධ වෙන හැටි. බලන්න පින්වතුනි අපි අඳින විදියට තව කෙනෙක් අඳිනවට අකමැත්තක් තියෙනවා. එතකොට අපේ දෙයක් අරගෙන එයාලා වැජබෙනවට කැමති නැති කමක් තියෙනවා. මච්චරිය කෝසිය සිටානං එදා කැවුම් කන්න ඕන වෙලාවේ තමන්ට තමන්ගේ වස්තුන් අනුන්ට දෙනවට දෙන්න කැමති වුණේ නැති නිසා මොකද කළේ? භාර්යාවයි දෙන්නත් එක්ක සත්මහල් පාසාදී උඩුමහල් තලයට ගිහිල්ලා තමයි කැවුම් හැදුවේ. පින්වතුනි මේ මසුරුකම කියන එක බුදුරජාණන් වහන්සේ
දේශනා කරනවා කාරණා පහක් තියෙනවා. ආවාස මච්චරියම් පළවෙනි එක. ආවාස කියලා කියන්නේ මේ ඉන්න තැන ගැන මසුරුකමක් ඇති වෙනවා. දැන් ඔය ආවාස ගත්තහම උදාහරණයක් වශයෙන් දැන් තමන්ගේ ගෙදර කියමුකෝ. දැන් අනිත් දරුවෝ ඔක්කොම බැඳලා ඉන්නේ. එතකොට එක්කෙනෙක් ඉන්නවා ගෙදර දෙමව්පියන් ළඟ පෝෂණය කරගෙන. දැන් ඒ අනිත් දරුවෝ එනවට වැඩිය කැමති නෑ ගෙදර ඉන්න දරුවා. මොකද හේතුව අම්මට තාත්තට කියලා ඉඩම ලියා ගනීවි, මේ ගේ ලියා ගනීවි, මේ ආදී වශයෙන් අර හිතවිල්ලක් එන්නේ, කැමති නැති බවක් එන්නේ. අන්න ඒක මසුරුකමක් වශයෙන් සලකනෝ. භික්ෂූන් වහන්සේලාට හිතෙනවා තමන් ඉන්න පන්සලේ මේ හාමුදුරුවෝ හිටියොත් මට තැන නැති වේවි. අන්න එතකොට පින්වතුනි තමන්ගේ සැපත වෙන කෙනෙකුට යනවට කැමති නැති අකමැති භාවයේ තමයි එතකොට ආවාස මච්චරිය කියලා කියන්නේ. ඒ වගේම තමයි කුල මච්චරිය භාවය. ඒකත් සමහර වෙලාවට තමන්ගේ යහළුවා, හොඳට උදාහරණයක් වශයෙන් හිතලා බලන්න, තමන්ට ඉන්න එකම යහළුවා තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙනවා, එයා ඇසුරු කරනවට කැමති නැහැ. පින්වතුනි මොකද හේතුව? තමන්ගෙන් තමන්ගේ යහළුවා නැති වෙයි කියලා බියක් තියෙනවා, අකමැත්තක් තියෙනවා. අන්න ඒක කුල මච්චරිය කියලා අපේ ධර්මයේ සඳහන් වෙනවා. ආවාස මච්චරිය කුල මච්චරිය. කුල මච්චරිය ගත්තාම භික්ෂූන් වහන්සේලාටත් තියෙනවා. තමන් ඇසුරු කරන දායක පින්වතුන් වෙන කෙනෙක් ඇසුරු කරනවට කැමති නැති අකමැති භාවයක් තියෙනවා. එතකොට පින්වතුනි ඒ වගේ භික්ෂූන් වහන්සේලාටත් ඇති වෙනවා ඒ මසුරුකම. ඊළඟට තමයි ලාභ මච්චරිය. ලාභ මච්චරිය කියලා කිව්වහම පින්වතුනි අපිට ඔය ලාභයක් ලැබෙන ක්‍රමයක් තියෙනවා. දැන් මේ පින්වතුන් කඩයක් කරනවා කියන්න, එතන ඒ කිට්ටුව කඩයක් දානෝ තව එක්කෙනෙක්, කැමැත්තක් කීයටවත් ඇති වෙන්නේ නැහනේ. ඒ වුණාට එයා දානෝ, අපේ අකමැත්ත කොච්චර තිබුණත් කඩේ දානෝ. පින්වතුනි අපි ඒකට කෙනෙහිලිකම් කරනවා වෙන්න පුළුවන්. ඒ නැතත් හිතේ ඊර්ෂ්‍යාවෙන් එහෙම නැත්නම් මසුරුකමින් නිරන්තරයෙන්ම පීඩා විඳින්න පුළුවන්. ඒ මසුරුකම හේතුකටගෙන, අකමැත්ත හේතුකටගෙන එයා බොහෝ අකුසල සිතුවිලි උපදවනෝ. ඒකේ කර්ම ශක්තියක් නිපද වෙනෝ, සංස්කාර ගතියක් නිපද වෙනෝ. පින්වතුනි භික්ෂූන් වහන්සේලාට ලැබෙන ලාභ සත්කාර, තව කෙනෙකුට ලැබෙනවට වන්දන මානන පුද පූජා, ලාභ සත්කාර තව භික්ෂුවකට ලැබෙනවට අකමැති බව, මේ විදියට ඒ මසුරුකම ඇති වෙනෝ. ඊළඟට තමයි වන්න මච්චරිය, වරණය. තමන්ගේ වරණයට තමන්ට වඩා ලස්සන කෙනෙක් වෙනවට කැමති නෑ. පින්වතුනි සමහර වෙලාවට වරණය කිව්වහම කුලයක් බලනවා. එතකොට පින්වතුනි විශේෂයෙන්ම තමන්ට වඩා උසස් කුලවත් කෙනෙක් ඉන්නවට කැමති නෑ. තමන්ගේ වරණය කිව්වහම විසිතුරු විදියට සමහර වෙලාවට කොණ්ඩය, දට්ටික, එහෙම නැත්නම් නියපොතු ටික, මේ වගේ ලස්සන කරන තියෙන ශරීර අවයව ලස්සන කරගෙන ඉන්නවට සමහර වෙලාවට දකින්න අකමැතිකමක් තියෙනවා. ඒ තත්වයට එනවට කැමති නැතිකමක් තියෙනවා. තමන්ගේ අනුකරණය කළා වෙනවා. සමහර වෙලාවට ඇඳුම් ගත්තයි කියමුකෝ, ඔන්න බලන්න මම මේ ඇඳුමක් ඇඳ විතරයි අරයටත් ගන්න උවමනා වුණා. එතකොට කොහෙන්ද ගත්තේ මේක? ගත්තු තැන කියන්න කැමතිත් නෑ. අන්න ඒ වගේ තත්ත්වයක් ඇති වෙනවා මේ හිතේ ස්වභාවය. පින්වතුනි ඒක මච්චරියන් කියලා කියනවා. එතකොට ඒ මසුරුකමක් වන්න මච්චරිය කියලා ඒකට කියන්නේ. පින්වතුනි ධම්ම මච්චරිය කියලා තව එකක් තියෙනවා. ඒ කියන්නේ ඔය තමන් බණ අහනකොට බණ අහන්න කියන්නවත් සමහර මිනිස්සු කැමති නෑ. එයා ගියොත් අපිටත් කරදරේ, අපිටත් තැනක් නැති වෙයි. අර තමන් ලබන තැන
ආරක්ෂා කරගන්න අනුන් එනවට කැමති නැතිකම මේ වගේ දේවල් පින්වතුනි ඒවට කියන්නේ ධම්ම මච්චරිය කියලා. සිල් ගන්න යනෝ සිල් ගන්න පින්වතුනි කෙනෙක් ගිහිල්ලා පෙරමුණ අරගෙන වැඩ කළොත් අන්න යාට ඊට පස්සේ දෝෂාරෝපණයෙන් කතා කරනවා. බොහෝ තැන්වල සිදුවෙන දේවල් ආන්නේ වගේ ගති පැවතුම් ඇති වෙන්නේ මේ මසුරුකම හේතු කොටගෙන. එහෙනම් ඒ මච්චරියට කියන්නේ ධම්ම මච්චරිය කියලා. මෙන්න මේ අගුණ අපි අයින් කරගන්න ඕන. මේ මසුරුකම හේතු කොටගෙන අනාගතයේ මතු සසර ගමනේදී තමන්ට බොහෝ දුක් විඳින්න සිද්ධ වෙනවා. ඉතින් ඒ විතරක් නෙමේ විරූපී ගති ඇති වෙලා ලැබෙන්න තියෙන ටික නොලැබී යන්න හේතුවක් වෙනවා. පින්වතුන් දන්නව පුංචි දරුවෙක් ඉන්නවා බොහෝම ලස්සනයි. ඉතින් මේ දරුවාට පව් තිනව පෙර භවවලදී කන්න බොන්න නොලැබී යන්න. හැබැයි පින්වතුනි මේ දරුවා හරිම ලස්සන හින්දා ඕනම කෙනෙක් දුටු තැන වඩා ගන්නව මොනවා හරි කන්න දෙනෝ. කෑම වැරදිලා මැරෙන්න ඉන්න දරුවා පින්වතුනි අර ලස්සන හින්දා ඒ දරුව බේරෙනෝ. පින්වතුනි කන්න බොන්න ලැබෙනව අකුසල කර්මයේ යට වෙලා යනෝ. ඒ මොකද හේතුව මේ දරුව පෙර භවවලදී මුදිතා ගුණය හුඟා දියුණු කරලා පෙර භවවලදී අනුන්ගේ සම්පත්තියට තමන්ගේ සම්පත්තිය අනුන්ට නොවේවා කියලා එහෙම හැංගීම් මඩු කරගෙන වැඩ කරලා තියෙනවා. ඊර්ෂ්‍යාව නැතුව වැඩ කරලා තියෙනවා. ඒක නිසා පින්වතුනි ඒ තැන ලැබිලා තියෙනවා. හැබැයි අකුසල් කරලා තියෙනවා. පින්වතුනි ඒ වුණාට මෙයාට මේ දරුවට කවන්න හිතෙනවා, පොවන්න හිතෙනවා, දෙන්න හිතෙනවා, මේ වගේ දේවල් හිතෙනවා. පින්වතුනි ඒ නිසා ඒ දරුවගේ ජීවිතේ රැකෙනවා. නමුත් පින්වතුනි තව දරුවෙක් ඉන්නෝ හරි පින්වන්තයි. හැබැයි විරූපී. ඒ කියන්නේ ලස්සන නෑ. ඒ වුණාට දෙන්න ගෙනියන දේ දෙන්න හිතෙන්නේ නෑ. බලන්න වෙනස. අන්න ඒ වගේ තත්ත්වයටපත් වෙනෝ. ඒ නිසා පින්වතුනි මනුස්ස ජීවිතයක් ලැබුවත් ලැබෙන්න තියෙන ටික පවා නොලැබී යන්න ඒක හේතුවක් වෙනෝ. මේ කාරණේ තේරුම් අරගන්න ඕන. සංසාරේ බය දැනගන්න ඕන. එහෙම දැනගෙන අවබෝධයෙන් ජීවිත අවබෝධයෙන් කටයුතු කරන්න අදිෂ්ඨාන කරගන්නට ඕන. ඒ නිසා මේ මසුරු බව කියන එකත් ඒකාන්තයෙන් අපව දුකට දාන සංසාරේ බොහෝ කර්ම විපාක විඳවන්න හේතු වෙන කාරණයක් කියන එක තේරුම් අරගෙන අවබෝධයෙන් මේ කෙලෙස් දුරු කරගන්න අදිෂ්ඨාන කරගන්න ඕන. මේ මසුරුකම නැති කෙනා පින්වතුනි දස්සන කාමෝ සීලවතං සිල්වතුන් දකින්න හරි කැමති. සද්දම්මං සෝතු මිච්ඡති බණ අහන්න හරි කැමති. විනෙය මච්ඡේර මලං ඒ කියන්නේ මසුරු මල හික්මවන කෙනා සවේ සද්දෝති උච්චති. අන්න එයා තමයි නියම සද්ධාවන්තයා කියලා කියන්නේ. සිල්වතුන්ට දන් දෙනු කැමති, සදහන් අහන්න කැමති, ඒ වගේම මසුරු මල දුරලා වාසය කරන කෙනා ඒකාන්තයෙන්ම සදහැවතෙක් බව ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා සද්ධාවන්තයාගේ ස්වභාවය තුළ මසුරු බව නැහැ. ඒ වගේම තමයි පින්වතුනි සිල්වතුන් දකින්න කැමති බව තියෙනවා, බණ අහන්න කැමති බව තියෙනවා. මේ සද්ධාවන්තයාගේ ස්වභාවයයි. පින්වතුනි කුක්කුච්චේ කියලා ධර්මතාවයක් තියෙනවා. ඊළඟ ධර්මතාවය කුක්කුච්ච කියන එකේ තේරුම මෙන්න මේ විදිහට ධර්මි දක්වනෝ. ඉදපන කතාකතං ආරම්භ උප්පන්නෝ විප්පටිසාර චිත්තුප්පාදෝ කුකතං ඒ වගේම තස්ස භාවෝ කුක්කුච්චං තං කතාකත දුච්චරිතං සුචරිතානුභාවේන ලක්කණං. අන්නේ විදියට අපේ ධර්මය සඳහන් වෙනෝ කළ නොකළ දුච්චරිත ඒ වගේම හොඳ වැඩ ආදී අරමුණු කරගෙන පසුත වෙන ගතිය පශ්චාත්තාප වෙන ගතිය පින්වතුනි කුක්කුච්චය කියලා ඒ විදියට කියනවා. කුකත කියන වචනේ භාවිතා කරනවා. ඒ කුකතයාගේ භාවය කුක්කුච්චය කියලා ඒ වගේ කුකතස්ස භාවෝ කුක්කුච්චං කියලා අපේ ධර්මයේ සඳහන් වෙනවා. ඒ නිසා දැන් ඔය සමහර වෙලාවට
ශෝක කරනවා. අර ශෝක කරනවා, අයියෝ මෙහෙම වුණා, මෙහෙම වුණානේ, අරකෙන් මෙහෙම වුණානේ, මෙහෙම වුණානේ කියලා අර පසුතැවෙන ගතිය තියෙන්නේ. අන්න ඒක කුක්කුච්චය කියන මේ වචනයෙන් භාවිතා කරනවා. කුක්කුච්චය කියන එක පින්වතුනි අපිට හොඳ නැති දෙයක්. කුසලයක් කරන්න ගියත් බොහෝ පසුතැවෙන ගතිය ඇති වෙන අවස්ථා තියෙනවා. බලන්න බාරගත්ත හින්ද කරනවා. කරන්න දෙයක් නැහැ, ඉතින් කරන්න එපාය. බාරගත්තනේ, මොලේ නැති කමනේ. ඉතින් ওই විදියට කී කී පසුතැවෙන අය ඉන්නෝ. පින්වතුනි කරලා ඉවර වෙලා පින්කමක් පින්වතුනි සමහර වෙලාවට අයියෝ මගේ අතින් අරම වුණානේ, හරියට පින්කමක් වුණාද දන්නේ නැහැ. අනේ ඉතින් පව් අර වැඩේ සිද්ධ වුණානේ. අම්මට සිල් ගන්න බැරි වුණානේ. මට පින් කරගන්න බැරි වුණානේ. මට දන් හැන්දබ්බේ දන්න බැරි වුණානේ. මේ හොඳ පැත්තෙනුත් පින්වතුනි පසුතැවීමක් ඇති වෙනවා. ඒකත් අපායට පමුණුවනෝ. පින්වතුනි පසුතැවෙන්න බෑ. පසුතැවීම ඇති වෙන්නේ මොහොකෙන්ද? තරහන් නිසා තමයි ඇති වෙන්නේ. ද්වේෂයෙන් තමයි ඇති වෙන්නේ. මේ දේශ සහගත සිත දුරලන්න අවබෝධයෙන් කටයුතු කරන්න ඕන. එහෙම නැතුව අපිට මේ තරහ ජය ගන්න ක්‍රමයක් නැහැ. පින්වතුන් ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ තරහ කියලා කියන්නේ අනුන්ට බණින එක විතරයි, අනුන්ට ගහන එක විතරයි. ඒ නමුත් තරහ කියලා කියන්නේ බලන්න කොච්චර නම් දේක පැතිරිලා තියෙනවද? ඊර්ෂ්‍යාව තුළ පැතිරිලා තියෙනවා, මසුරු බව තුළ පැතිරිලා තියෙනවා. කුක්කුච්චය නම් වූ ධර්මතාවය තුළ, ඒ පසුතැවීම තුළ පැතිරිලා තියෙනවා. පින්වතුනි මෙන්න මේ කාරණා, මේ කුක්කුච්චය දේශයට අයිති ධර්මතාවයක් කියන එක ලෞතුරා බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කොට වදාලා. ඒක නිසා මේ කුක්කුච්චය පසුතැවීම දැන් බලන්න, ඔබට ඔබ දානයක් පූජ කරනෝ, මේ දේ අඩුයි කියලා හිතෙනවා. ඒ අඩුයි කියලා හිතුනහම අයියෝ බලන්න අරක ගෙනාවේ නෑ, මේක ගෙනාවේ නෑ කිය කී අර දානෙට වඩා ලොකු වෙන්නේ අන්න අර අරමුණ. ඊට පස්සේ ඒක තමයි කල්පනාවට එන්නේ. පින්වතුනි ඒ වගේ දෙයක් මිය යන වෙලාවට මතක් වුණොත් හොඳ පැත්ත වගේ පෙනුනට අපායට තමයි පමුණුවන්නේ. ඒ නිසා මොන හේතුවක් නිසාවත් පසුතැවීම නම් ඇති නොකර ගත යුතුයි. සමහර වෙලාවට ගිහි ජීවිතයේ වැඩ කටයුතු වලදී එදිනෙදා ඒ විදියට සිද්ධ වෙනවා. අයියෝ මගේ අතින් මේ කටින් මේ වගේ වචනයක් පිට වුණා. බල අන්න පසුතැවෙන ඒ අරමුණු කරගෙන මට මෙහෙම කියන්න සිද්ධ වුණානේ, මේ වචනේ දෙන්න සිද්ධ වුණානේ. සමහර වෙලාවට තමන්ට දෙන්න බැරි දෙයක් ආමන් දෙන්නම් කියලා අන්තිමේදී අයියෝ මෝඩකමක් මං කරගත්තේ අපරාධයක්. පින්වතුනි පින්වතුන් අහලා තියෙනවනේ අන්න අර අපුත්තක සිටුවරය සම්බන්ධව. අපුත්තක කියලා සිටුවරයෙක් අතීතයේ ඉඳලා තියෙනවා, පෙර භවයක මේ සිටුවරයා පින්වතුනි ගෙදර ඉන්නකොට මහ ධනවත් සිටු ව්‍යාපාරිකයෙක්. ඉතින් ඒක නිසා මේ සිටුවරයා ගෙදර ඉන්නකොට භාර්යාව හිටියා ගෙදරට වැඩිය තගරසිකී කියන පසේ බුදුරජාණන් වහන්සේ. තගරසිකී පසේ බුදුරජාණන් වහන්සේ වැඩියහම මේ ශ්‍රමණයාට මොනව හරි දීලා පිටත් කර හරින්න කියලා පින්වතුනි භාර්යාවට කිව්වා. දෙන්න කියන වචනයක් කවදාවත් අහන්න මේ අපුත්තක සිටුවරයගෙන් නම් බෑ. හැබැයි පින්වතුනි මේ සිටුවරයා ඒ වෙලාවේදී දෙන්න කියන වචනය කිව්ව නිසා පින්වතුනි භාර්යාවත් මේ ගෙදර මිනිස්සෙකින් කවදාවත් දෙන්න කියන වචනයක් අහන්න ලැබෙන්නේ නෑ. හොඳම වෙලාව කියලා මොකද කළේ? ප්‍රණීතව දානි හදලා පූජ කළා. මේ සිටුවරය ගෙදරින් බැහැරට ගියා දෙන්න කියලා. පින්වතුනි ගිහින් ආපහු වෙනකොට පසේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ ලබාගෙන වඩිනවා. කොහොමද ශ්‍රමණය අපේ ගෙදරින් මොනවා හරි ලැබුණද කියලා පාත්‍රයට බිල බැලුවා. සුවඳ හමන ආහාර අර පාත්‍රයේ තිබුණා. අයියෝ මා කරගත්තු අපරාධය, මගේ වැඩ කරන සේවකයෙකුට මේ කෑම ටික දුන්නනම් මං කොච්චරනම් වැඩ ගන්නවද? මේ ශ්‍රමණයාට මේක දීලා කිසි පළක් නැහැ. මේක අරගෙන ගිහිල්ලා කාල බුදිය ගනීවි. ඒ නිසා අපරාධයක් මම කරගත්තේ කියලා පින්වතුනි තමන්ගේ අත හිසේ තබාගෙන
කම්පාවට පසුතැවීමට පත් වුණා. පින්වතුනි දෙන්න කියන වචනය පිනක්. ඒ පිනේ බලයෙන් ආත්ම 500ක්ම සිටු තනතුරු ලැබුණා. දීල හිත නරක් කිරි කරගත්තා වූ පවින් පින්වතුනි මොහුට මොකද වුණේ? ඒ ආත්ම 500ේම හරියට කන්න බොන්න නැහැ. කන්නගෙන දුන්නට පස්සේ ඕවා කන්න බෑ කියලා කියනෝ. ප්‍රණීත ආහාර පානගෙන දෙනෝ. ඕව උඹලම කාපල්ල වැඩ කරන අයට කියන්නේ. මට ඕනේ කාඩි හොදී නිවුඩු හාලේ බතුයි විතරයි. ඒව විතරයි මට කන්න පුළුවන්. සමහර මිනිස්සු ඉන්නෝ එහෙම මිනිස්සු ඉන්නෝ. පින්වතුනි ලෙඩක් දුකක් හැදුනහම කන්න බෑ. මට මේව විතරයි කන්න පුළුවන් කියලා ඉන්නේ අර ඒ වගේ තත්ත්වයක්. පින්වතුනි කටුකේව කනවා ප්‍රණීත භෝජන ලැබෙන්නේ නැහැ. දැන් සමහර මිනිස්සු ඉන්නවා මහා ධන මන්දිරවල ඉන්නෝ. ඉන්න හිටලවා ඉන්නම් බෑ. එයාට මැටිගේ තමයි ඕනේ. සාමාන්‍යයෙන් ලෝකේ දියුණු වෙන මිනිස්සු හැමදාම කරදරවලින් ටික ටික අඩු වෙන්නනේ බලන්නේ. ඒ නිසා මැටි කියන ඒවා අමාරුයි, හොයාගන්න අමාරුයි. ඒවා මඩ කරලා ඒ වගේම අනලා බිත්ති බඳිලා ඒ වගේ කටයුතු කරන්න අමාරුයි. ඉතින් අමාරු දෙයක්. සාමාන්‍යයෙන් ගත්තහම මැටිගයක් හදන්නාද සෙමෙන්තිගයක් හදනවටත් වඩා වියදම් යන තත්ත්වයක් තියෙන්නේ. එතකොට ගත්තහම ගස් කොළන් නැහැ, ඒවට අවශ්‍ය කරන දේවල් නැහැ. ඉතින් පින්වතුනි මේ කාලේ හැටියට දැන් ඒවා හොයනවනම් ඒක පවක්ම තමයි ඉතින්. ඒක නිසා පින්වතුනි ඒකත් එක සෝබනයකට හොයන මිනිස්සුත් ඉන්නවා. හැබැයි පින්වතුනි හිත්තලවා වාසය කරන්න බැරි මිනිස්සු ඉන්නවා. සමහර මිනිස්සුන්ට සිමෙන්ති ගෙවල් ටයිල් පෙන්වන්න බෑ. ඒ මොකද ඒ අය හිතන්නේ ඒවා ඕන නැහැ, ඒව නෙමෙයි ඕනේ, මෙන්න මේ ක්‍රමයටයි ඕනේ කියකේ චාම් කියලා ගුණධර්මයකට පැත්තෙන් නෙමෙයි, කෙලෙස් නැති කරන පැත්ත නෙමෙයි. ඒ අය හිතන්නේ වෙන පැත්තකින් අර චාම් බව කර්ම විපාක ශක්තියකින් අපුත්තක සිටුවරයට පින්වතුනි කන්න හිතෙන්නේ නැහැ ප්‍රණීත දෙයක්. එයා හිතන්නේ ඕව කෑවයි කියලා, ඕව කෑවත් එකයි මේව කෑවත් එකයි මීට වඩා හොඳයි මේ නිවුඩු හාලේ බතුයි කාඩි හොද්දයි කියලා. අන්න බලන්න ඒ තරම් එතනින් නැවතෙන්න තරම් කර්ම විපාකයක් තියෙනවා. පින්වතුනි බලන්න ඉතින් මේ සිටුවරයාට එයා වාහන තියෙනවා, ඒ කියන්නේ දෝලා ආදී දේවල් මේ කාලේ තියෙන හැටියට ඒවා බොහොම ලස්සනට සරසලා බොහොම අලංකාර විදියට තියෙන්නේ. පින්වතුනි මේ සිටුවරයාට හිතෙන්නෙම නෑ එහෙම සරසපු අලංකාර කරපු සද්ද නොයන වාහනයක නගින්න. පින්වතුනි පාවිච්චි කරන්නේ සද්දයෙන් ඒ වගේම දිරාගියපු නියම හොඳ තත්ත්වයෙන් නැති කරත්තයක් තමයි ගමනක් බිමනක් යන්න පාවිච්චි කරන්නේ. බලන්න එහෙම මිනිස්සු ඉන්න සල්ලි තිබිලත් වාහන ගන්නකොට එහෙම ගන්න මිනිස්සු ඉන්නෝ. පින්වතුනි මේ ඔක්කොම ගත්තාම පරිහරණය කිරීමේ හැකියාව නැතිකම කියන මේ කාරණය දීල හිත කනස්සල්ලට පත්කර ගැනීමේ අකුසලයයි කියන එක හොඳට තේරුම් කරගන්න ඕන. අන්න බලන්න මේ සංසාර ගමනේ තියෙන භයානකකම. මේ විශේෂයෙන්ම කුක්කුච්චේ කියන එක ඇවිල්ලා පසුතැවීම් කියන මේ ලක්ෂණය ඇති වෙලා අපි කරපු පින්කම් ගැනත් පසුතැවිලා අපායට පත් වෙන්න වැඩ කරනවා. ඒ වගේම නොකරපු පව්කම් ගැන හිතලා, ඒ කියන්නේ සමහර වෙලාවට අනේ මගේ අතින් මෙහෙම වුණා කිය කියා හරි, ඒ වගේම අනාගතේ මෙහෙම වෙයි කිය කියා හරි පසුතැවිතැවි දුක් විඳින්න ඕන නැහැ. පින්වතුනි අපි එන ධර්මතාවයට මුහුණ දීලා සිහියෙන් වැඩ කටයුතු කරගෙන අවබෝධයෙන් ජීවිතය ගෙවන්න අදිෂ්ඨාන කරගන්න ඕන. කුක්කුච්චය කියන එක මේ සංසාරයේ දිග්ගස්සන ධර්මතාවයක්. ඒ කුක්කුච්චය හේතු කොටගෙන පින්වතුනි අපිට සංසාර ගමනේදී උම්මත්තක ජීවිත ලැබෙන්න පුළුවන්, විකලාංග ජීවිත ලැබෙන්න පුළුවන්, ඒ ලැබූ සැපත පින්වතුනි වැඩිකල් නොපවතින්න පුළුවන්. මේ වගේ ලක්ෂණ පහළ වෙනවා. ඊළඟ කාරණය තමයි පින්වතුනි ඔය නීවරණ ධර්මවල සඳහන් වෙනෝ උද්දච්ච කුක්කුච්ච කියන වචනේ එකට. උද්දච්චය කියලා කියන්නේ කලබලකාරීකම. දැන් කෙනෙකු වැඩපල කරනවා,
පින්වතුනේ කලබලේ කරන්න ගිහාම වෙන්නේ මොකද? අන්තිමේදී එක වැඩක්වත් හරියට කරගන්න බැරුව යනවා. ඊට පස්සේ වෙන්නේ කුක්කුච්චේ එක්කම පසුතැවීමේ ලක්ෂණය පහළ වෙනවා. පින්වතුනේ උද්දච්ච කුක්කුච්චය දෙක ඒ විදියටයි වද දෙන්නේ. සමහර මිනිස්සු ඉන්නවා බොහෝ පසුතැවීම් ඇති වෙන විදියට වැඩ කරන කොරහේ අත දාන්න බෑගෙන කලබල වුණොත් ඒ වාගේ පින්වත්නි තත්ත්වයට පත් වෙනවා. යමක් සාර්ථක වෙනකොට තව වැඩිපුර වැඩ දා ගන්නවා. එතකොට එකක්වත් හරියට කරගන්න බෑ. පසුතැවීම් ඇති වෙනවා. ඒ නිසා සාර්ථක වෙනකොට ක්‍රමානුකූලව නැගී සිටින්න කටයුතු කරන්න ඕන. නැතුව දැන් ඔය සමහර වෙලාවට වෙළඳ ව්‍යාපාරයක් කරනවා. එයා ලීසින් එකක් දාලා වාහනයක් ගේනවා. පින්වතුනි ගෙවාගෙන යනෝ දැන් හොඳට ව්‍යාපාරය සිද්ධ වෙනවා. පින්වතුනි අන්තිමේදී මෙයා තව වාහනයක් ගේනෝ අරක ගෙවන ගමන්. මොකද වෙන්නේ? දැන් වැඩියෙන් වැඩ කරන්න ඕන. වැඩි ආදායමක් හොයන්න ඕන. පින්වතුනි ගෙවා ගන්න බැරි වෙනකොට අන්තිමේදී ගොඩාක් පිරිහෙන්න ගන්නෝ. මො සමහර වෙලාවට බඩු මිල පවා අධික විදියට විකුණලා අන්තිමේදී තමන්ගේ වෙළඳ ආයතනය පවා කඩා වැටෙනවා. අන්තිමේදී පින්වතුනි වාහන යාන වාහන පවා පින්වතුනි ඒ ෆිනෑන්ස් කොම්පැනි වලට ගන්නවා. ඒ වගේ තත්ත්වයටපත් වෙනවා. ඉන්න හිටින්න තැන් නැති වෙන අවස්ථාව වෙනවා. බලන්න මෙන්න මේ උද්දච්ච කුක්කුච්ච ධර්මතා අපිට මේ දුක් දෙන හැටි. ඒක නිසා මේ ජීවිතේත් බොහෝ පසුතැවීම් වලට හේතු වෙනවා මෙන්න මේ කුක්කුච්චේ කියන ධර්මතාවය. ඊළඟට පින්වතුනි උද්දච්ච කුක්කුච්ච ඊළඟට තමයි තීන සහ මිද්ද. තීනය මිද්දය. දැන් කුක් උද්දච්චය කියන එක විශේෂයෙන්ම අයිති වෙන්නේ මෝහ අහිරික අනුත්ප්ප උද්දච්ච. ඒක මෝහයේ තුල අපි කිව්වා. හැබැයි පින්වතුනි මෙතන කුක්කුච්චය කියන එක දේශයට අයිති එකක් කියන එක මතක තියාගන්න ඕනේ. ඒක මෙතෙන්දී අපි උද්දච්චය නොකිය යුතුයි. නමුත් පින්වතුනි පැහැදිලි කරන්න තමයි අපි විස්තරේ කළේ. පින්වතුනි කුක්කුච්චය කියන එක ද්වේෂයට අයිති එකක්. ඒ ද්වේෂය තේරුම් අරගන්න, තරහ තේරුම් අරගන්න, පසුතැවීම් ලක්ෂණ ස්වභාව කොට ඇති කුක්කුච්ච කියන මේ ධර්මතාවයේ තේරුම් අරගෙන මේ සංසාරයෙන් ගැලවෙන්න අදිෂ්ඨාන කරගන්නට ඕන. පින්වතුනි ඊළඟට කියනවා තීන මිද්ද කියලා නීවරණ ධර්මයක් තියෙනවා. ඒ කියන්නේ අකුසල ධර්මයක් තියෙනවා. දැන් තීන මිද්ද කියලා කියන්නේ මේ ධර්ම කියනවා තීනනම් තීනං අනුස්සාහන වංශා සීදන වශයෙන් සංහත භාවෝ කියලා ওই විදියට ධර්මය සඳහන් වෙනවා. චිත්තයාගේ අරමුණේ අකර්මණ්‍ය බව හැකලුන බව තීනය කියන මේ වචනය භාවිතා කරනවා. ඒතකොට සිතේ හැකලුන බව තමයි තීනය කියලා කියන්නේ. ඒ කියන්නේ උස්සාහවත් කමක් නැති කම කියන අර්ථය තමයි තීනය කියන මේ වචනය භාවිතා කරන්නේ. මේ ඊළඟට තමයි පින්වතුනි ඒ මිද්ද කියලා කියන්නේ මිද්දං විගත සාමත්‍යතා ආසත්ති විගාතෝවා කියලා ධර්මය කියලා කියනවා. වේදනා සංඥා සංකාරාදී පින්වතුනි මේ චෛතසික ධර්මතා තුළ අකර්මණ්‍ය බව මිද්ද කියන මේ වචනය භාවිතා කරනවා. දැන් සිත්චිතේ විඤ්ඤාණයාගේ හැකුළුණු බව තීන කියලා කියනවා. වේදනා සංඥා සංකාර කියන චෛතසික ධර්මතා තුළ පින්වතුනි හැකුළුණු බව තමයි මිද්දේ කියන මේ වචනේ භාවිතා කරන්නේ. අපිට මේක වෙන් කරලා දකින්න අමාරුයි. හැබැයි නුවණින් අරමුණු කරලා අපිට විදර්ශනා වඩන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පින්වතුනි දැන් ඔය මේ අපේ හිතේ ස්වභාවය වෙලාවකට පින්වතුනි නිදිමතට හරිම කැමැති බවක් තියෙනවා. ඒ කියන්නේ නිදා ගන්න කැමැති. ඒ වගේම හිතේ හැකුළුණු බවක් තියෙනවා. සමහර වෙලාවට දැන් බෑ පස්සේ කරනවා කියන හැඟීමක් ඇති වෙනවා. අන්න මේ කාරණය අපිට බොහෝ අනර්ථය ගෙන දෙන කාරණයක් බව
තේරුම් කරගන්නට ඕන. නාහම් භික්කවේ අඤ්ඤං ඒක ධම්මම්පි සමනුපස්සාමි. මහණෙනි මම අන්නේ වූ එකම ධර්මයක්වත් දකින්නේ නෑ. යේන අනුප්පන්නං වා තීන මිද්දං උපජ්ජති. යම් ක්‍රමයකින් නූපන්නා වූ තීන මිද්දේ උපදීද, උප්පන්නං වා තීන මිද්දං බියෝ බාවාය වේපුල්ලාය සංවත්තති. උපන්නා වූ තීන මිද්දේ වැඩි කොට පැවැතීම සඳහා. ඒ වගේම යම් කිසි කෙනෙක් හිත හසුරවනවද, යතේ දම් භික්කවේ අරති තන්දි විජම්හිතා බත්ත සම්මදෝ චේතසෝ ලීනත්තං ලීන චිත්තං භික්කවේ අනුප්පන්නං චේව තීන මිද්දං උප්පජ්ජති, උප්පන්නං චේව තීන මිද්දං බියෝ බාවාය වේපුල්ලාය සංවත්තති. පින්වතුනි, කම්මැලිකම නොසන්සුන් අය කියන්නේ අරතිය, හිතේ සතුටක් නැති බව අරතිය කියන මේ කාරණා ආදිය ඒකාන්තෙන් උපන්නා වූ තීන මිද්දේ වැඩිවීමටත් නූපන්නා වූ තීන මිද්දේ පින්වතුනි ඉපදීමටත් හේතු වෙනවා. තමන්ට ඒ ගැන කරන්න තියෙන වැඩේ ගැන ලොකු කැමැත්තක් නැන්නම් තීන මිද්දේ එනවා. දැන් බණ අහනකොට නිදිමත එනවා. ඒ මොකද බණට වැඩිය හිත යෙදෙන්නේ නැහැ. අන්න ඒ ගතිය එනවනම් තමන්ට ධර්මයට ලොකු සතුටක් කැමැත්තක් නැහැ. ඌමනාව තිබුණට ලොකු ඌමනාවක් නැහැ කියන එක තමයි ඒ කියන්නේ. පින්වතුනි, ඊළඟට කුසලයක් කරන්න ගියාම කම්මැලිකම ඇති වෙනවා. ඒක හොඳ නැහැ. සාමාන්‍යයෙන් දරුවෙක් පාඩම් කරන්න ගියාම කම්මැලිකම ඇති වෙනවා. දැන් බෑ කියන හැඟීම ඇති වෙනවා. දැන් ඇති කියන හැඟීම ඇති වෙනවා. පසුව කරන්නම් කියන හැඟීම ඇති වෙනවා. මේ ඔක්කොම ඇති වෙන්නේ තීන මිද්ද කියන නීවරණ ධර්මය හේතු කොටගෙන. මේ තීන මිද්ද යපි ඒකාන්තෙන් දුරු කරගන්න අදිෂ්ඨාන කරගන්නට ඕන. මෙන්න මේ විදිහට අපේ ධර්මයේ සඳහන් වෙනවා මේ තීන මිද්දාදී අකුසල ධර්මයන් එකින් එක එකින් එක මනාකොට බෙදලා පෙන්නුම් කරලා ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙනවා. ඊළඟට අපිට තියෙන විචිකිච්ඡා කියන ධර්මතාවය. ඉතින් විස්තර කරන්න කාල වේලාව නෙමෙයි, ඉක්මලා ගියා. මේ රැස් කරගත්තා වූ උත්තුංග පිනේ බලයෙන් ඉස්සා මච්චරිය කුක්කුච්ච තීන මිද්ද කියන මේ අකුසල ධර්මයන් ඇතුළු අකුසල ධර්මතා 14ම දෝරීභූත කරගන්න, සසර ගමන සුවපත් කරගන්න, ඒ වගේම කෙලෙස් නැති නිවුණු හැනසැනසුණු ජීවිත පෙළක් උදා කරගන්න හැම දෙනාටම වාසනා සම්පත්තිය ලැබේවා, කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබේවා, පාරමී ගුණ දියුණු කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් ජරා මරණ සංසාර දුකෙන් නිදහස් වෙන්න මේ පිනත් උපකාර වේවා කියන ආශිර්වාදය සිද්ධ කරනවා. අද මේ දේශනාවේ දායකත්වයේ දරණ පින්වතුන්ගේ සියලු යහපත් බලාපොරොත්තු එලෙසින් මිෂ්ට සිද්ධ වේවා. නිදුක් නිරෝගී භාවය, දීර්ඝායු සම්පත්තිය ලැබේවා. දරුවන්ගේ නැනනුවන දියුණු වෙලා අධ්‍යාපන ආදී සියලු කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා. නමින් මිය පරලොව ගියා වූ සියලුම ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්වා. යැත්තෝ සැපෙන් සැපයටපත් වෙත්වා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා. දෙව් රැකවරණේ ආරක්ෂාව ආශිර්වාදය නිරන්තරයෙන්ම සලසා දෙත්වා. ජය රූප වාහිනී නාලිකාවේ ගරු සභාපති අතිපූජනීය උඩුදුම්බර කාශ්‍යප සාමිපාදෝත්තමයන් වහන්සේ, කාර්ය මණ්ඩලය, රජවංගල ආරණ්‍ය සිට පටිගත කරන්න අනුග්‍රහය සපයන පූජනීය අරණ විහාරයේ සාමින් වහන්සේ සජිත් මල්ලිය ඇතුළු පින්වතුන්ටත් පින්වත් හැමෝමත් හැමකල්ලි නිදුක් වේවා. ධර්ම ශ්‍රවණය කරන හැමෝමත් හැමකල්ලි නිදුක් වේවා. නිරෝගී වේවා, සුවපත් වේවා. ආයුෂයෙන් වරණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් දියුණු වේවා. චින්තා මාණික්ක රත්නයක් භද්‍ර ගැටයක් කල්ප රුක්ෂයක් මෙන් හිතෝ පැතෝ සම්පන් මුදුන්පත් වේවා. මෙලව ජයගෙන පරලොව ජයගෙන සසර ජයගෙන පාරමී ගමන මුදුන්පත් වේවා. දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. රැකී රක්ෂා කටයුතු සාර්ථක වේවා. ආවාහ විවාහ ජීවිත කටයුතු සාර්ථක වේවා.
ත්‍රිවිධ සත්ත්ව විනාශාදී දුක් විපත්තියකටපත් නොවේවා. හැමෝටම පාරමී ගුණ දියුණු කරගෙන පැතු පැතු තුම් බෝධිඥානාවලින් අමා මහ නිවණින් සැනසෙන්නත් ලැබේවා ලැබේවා කියන ප්‍රාර්ථනීය ආශිර්වාදය සිද්ධ කරනවා. ආකාශට්ටා ජබුම්මට්ටා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු බුද්ධ ශාසනං චිරං රක්칸තු ධම්ම දේශනං චිරං රක්칸තු බුද්ධ ශාවකං චිරං රක්칸තු ත්වං සදාති. සෑම දිනාටම තෙරුවන් සරණයි.